තුන්නිරියව් වෙනම දස්කම් දක්වන තිසර පෙරේරා. එහෙම නැතිනම් මේජ තිසර පෙරේරා. ඔය දෙකම නැතත් ගොඩක් ආදරේ කරන ළඟ ඉන්න අය පැන්ඩා කියලා කියනවද? ඔව් ඒක ඇත්තටම මේ මගේ පළවෙනි IPL එකේදී වැටිච්ච නමක් ඒක. ඔව් 2010 දී මොකද මම කියන්නේ උස මහතර හිටියට මම ඩග් ගාලා බෝලෙට ඩයිව් කරනවා ඒ වගේ වැඩ කරනවා. එතකොට ඔස්ට්‍රේලියා හිටපු කැප්ටන් ජෝර්ජ් බේලි තමයි කිව්වේ මේ මේ TPO නිකන් පැන්ඩෙක් වගේ හිටපයින මිටපෙන මේ බෝලේ කොහොම හරි අල්ල ගන්නවා කියලා. ඔතන හිටියා මගෙත් එක්ක ඒ අවුරුද්ද ගහුවා මුරලි අයියත් මගෙත් එක්ක චෙන්නයි සුපර් කිං ගහුවේ. මුරලි අය කනට ගියා කියන්නේ ඉතින් ලංකාවට කොහොමත් එනවා ඒක. ඉතින් මුරලි අය ආපු දවසේ ඉඳන් ඉතින් පැන්ඩ පැන්ඩකේ ඉඳලා ඒක ඉතින් ලෝකෙම දැනගන්න විදිහට ගියා අන්තිමට. TP කියන්නේ තිසර පෙරේරා. SP කියන්නේ කවුද? ෂෙරමි පෙරේරා. ෂෙරමි පෙරේරා. ෂෙරමි පෙරේරා තමයි මේ ළඟින් ඉන්නේ. ෂෙරමි කොහමද? Sunday school lagi. Sunday school lagi. Hari ini Katolik. Oh. Itu yang itu dia ada pali ya nawa. Amma lapi ya pali ikkaya nawa. Itu yang ke panti ya hiti. Hari. Itu yang pori kalian dulu api ada ikut sel langkar nawa. Hami itu dia itu yang hambe nawa. Apa amma lah thita waktu ne me aja amma ya nawa me awekang, mage ammi ya nawa awekang. Eh ma. Itu yang hami itu dia mau digerem hambe lah. Hambu na. හැබැයි මම එහෙම මට කිව්වේ නෑ මොකොත් හැබැයි මම හැම මගේ බර්ත්ඩේ එකටම අපේ ගෙදර ඇඩ්‍රස් එක හොයාගෙන එයා මගේ බර්ත්ඩේ කාඩ් එකක් එවනවා නම නැතුව. ඒ කියන්නේ ඒක ග්‍රේඩ් කී ඉඳන්ද එවන්නේ? මට ඒක හම්බුනේ අම්මා මට ඒව දුන්නේ මං 11 වසරදී විතර. අම්මාද ඒක? අම්මාද? අම්මනේ ගෙදරට එන ලියුම් ගන්න. මොන අපරාධයක්ද? මම බැලුවා ඇත්තටම කැමති නැති දන්නේ නැහැ කියලා. මොකද ඔයා දැන් බර්ත්ඩේ කාඩ් ගවන්න කැමැත්තටද? බර්ත්ඩේ විශ් කරන්න නෙමෙයි. නෑ බර්ත්ඩේ එකටත් විශ් කරනවා. ඔව්. එයා මට කැමති කියලා ලියලා තියෙනවා ඒක. ඒවල ලියලා තියෙනවා. ඉතින් මම දන්නේ. දැන් මං යවන යවන එකට දැන් කිසි ප්‍රතිචාරයක් නැහැ නේ. ඔව්. අම්මගෙනුත් නැද ප්‍රතිචාරයක් තිබ්බේ. නෑ නෑ නෑ. අම්මා දන්නේ නැහැ. නෑ අම්මා දන්නේ නැහැ. මොකද හේතුව මගේ නම තිසර කෙනින්ද මං ඉඩස් 3ක් තමයි යවන්නේ. නම ලියන්නේ නැහැ. අයියෝ. ඒ නිසා මේ හැබැයි මට දහම් පාසලේදී මගෙත් එක්ක හොඳට කතා කරනවා. ඔව්. මම බැලුවා ඉතින් මේ කාඩ් එක හම්බෙලාද මොකුත් කියන්නේත් නැහැ මේ. ඉතින් ඔයා ඊළඟ අවුරුද්ද වෙනකන් ඊට සිතේ තියාගෙන ඉන්නවද? නෑ ඉතින් මම අවුරුදු මං හිතන්නේ අවුරුදු 5ක් විතර එක දිගට හරිය. කියන්නේ නැහැ අහන්නේ නැහැ. මෙයා කියන්නේත් නැහැ ඉතින් මට මං හෙව්වෙත් නැහැ ඉතින් ඒ දැන් ලැජ්ජයි. මෙයා මගේ යාළුවෙක්ට කියලා මගේ ළඟ හිටිය අරුචිනි කියලා මගේ යාළුවෙක්. එයාට කියලා මෙයා ඇස්සුව එකපාරක්. ඒ කියන්නේ මගෙන් කතා කරාට මගෙන් අහන්න නැතුව අරයට කියලා මෙහෙම අරයා වාට කැමතියි වගේ කියලා මට යාළුවා ඇවිල්ලා කිව්වා. මං එච්චර ඉතින් ඒක එහෙ පැත්තට ගියේ නෑ. ඕනේ නෑ එකපාරම නේද? තිසරට හොඳ ඉවසීමක් තියනවා කියන්නේ නේ. අම්ම හොඳටම තියෙනවා. ගෙදර නම් හොඳටම තියෙනවා කොහොම. ආහා. නැතනම් බෑනේ ක්‍රිකට් ප්ලේ කරන්න. ඕ. හැබැයි ඇත්තටම මේ මම ටිකක් ඒ කියන්නේ සමහරවිට ඇග්‍රසිව් ප්ලේ කෙනෙක් වෙලා හිටියා. නමුත් මේ ශ්‍රී ලංකේ යුද හමුදාවට සම්බන්ධ වුණාට පස්සේ තවත් ඒක ඒ කියන්නේ මාරි විදිහට කාම් ඩවුන් වුණා. මොකද හේතුව ඇවිල්ලා අර කියන වගේ 350ක් එක්ක ගැවසෙද්දී ළමයි එක එක දේවල් කරනවා. ඉතින් ඒ වගේ වෙලාවට හැමෝත් එක්කම තරහ ගත්තොත් එහෙම අපිට එතන හරියට ජොබ් එකක් කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒ යුද හමුදාවේදී ඒ ඩිසිප්ලින් එක මාරි විදියට මගේ ජීවිතයට වැදගත් වුණා. ෂෙරමි ඔය කොච්චර ගුවත් අහිංසක තිසර පෑන්ඩට හරියද තරහ ගියා කියලා දැනගන්නේ කොහොමද? කතා කරන්නේ හොඳයි. හොඳයිද? හොඳයි. එයා කතා කරන්නේ නැහැ. අයියෝ. එතන මන් දන්න දැන් තරහ ගිහිල්ලා ඉන්නේ කියලා. මන් හොඳයි කියන කතා කරන්නේ නැහැ. එයාට තරහ ගියම කොහොමද සර? එයා තරහ ගියාම ඉතින් සද්ද වැඩි වෙනවා. වැඩි. සද්ද වැඩි. අනිත් පැත්ත. අනිත් පැත්ත. එහෙම තමයි නේද? හරි ඉතින් ඔහොම තමයි කතන්දර තිසර එන්නේ නැහැ කියන්නේ මීඩියා වලට වැඩිය ෂෙරමි කොහොමත් එන්නේ නැහැ කියන එකනේ අද දෙන්නම ඇවිත් තියෙනවා. ඉතින් ඒ ආදරය ගැන සහ තව දේවල් කතා කරන්නත් තියෙද්දි මැදිරියම අනිත් කෙළවරට යන්න හදන ඔබවත් එකතු කරගෙන ගිහින් ලස්සන වැඩක් වෙන්න හදන්නේ. මේ ලස්සන කතා බහකින් ලස්සන තව වැඩකට එන්න අපි හදන්නේ. ඔව්
අචලත් මේ දැන් ආදරේ බෙදා හදා ගන්නත් පුළුවන් මේ ඔය ආදරේ බෙදා හදා ගන්න දෙයක් නැතන ඔව් ආදරේ බෙදා හදා ගන්න පුළුවන් දෙයක් ෂා දැන් සාමාන්‍ය ආදරේ කරද්දීම හෝමාරු කර ගන්න පුළුවන් බුක් මාක් එකක් එහෙම දෙලා නේ ලව් පුළුවන් හරි වරුණ වනියාර චැවිල ඉන්න මැදිරේට ආයිවා ආයිවා දැන් වරුණ රූ වරුණ ආට් ගැලරි තුලින් තමයි වරුණව අපිට මුණ ගැහෙන්නේ වරුණ ළඟ තියෙනවා බුක් මාක් තියෙනවා තව නිර්මාණ ටිකක් කොළවල අරන් ඇවිල්ලා තියෙනවා සාරි තියෙනවා මේ සියල්ල අත්කම් නිර්මාණ ඒ අත්කම් නිර්මාණවල නිර්මාණ ශිල්පියා තමයි වරුණ කියලා කියන්නේ වරුණ ඉස්සල්ලාම කියන්නකො මොනවද මේ කරන දේවල් හැම දෙයක්ම චිත්‍ර කලාවට සම්බන්ධ දේවල් තමයි මම කරන්නේ මේක බුක් මාක් තියෙනවා මේක මම print කරන්න නැතුව මම අතින් මඳින්න අදහස් කරගත්තා මේක විශේෂත්වය අතින් කරන නිර්මාණ සියල්ල ඔව් සාමාන්‍ය මම එක වර්ෂයකට බුක් මාක් 3000 4000ක් අති නිර්මාණය කරනවා ඊට අමතරව සාරි නිර්මාණය කරනවා ඒකට හොඳ ඉල්ලුමක් ඇති ඉල්ලුමක් ඇත්තටම මේ දවස්වල සාරි වලට ගොඩක් ඉල්ලුමක් තියෙනවා මාසෙකට සාරි 250ක් 300ක් මගේ අතින් මම නිර්මාණය කරලා යවලා තියෙනවා මුළු ලංකාවම ගොඩක් දුරට පාසල් වල ගුරු මෑණිවරුන් තමයි මගෙන් ඒ සාරි ඇනුම් ගොඩක් කරන්නේ ඊට අමතරව මම ඕල් ආට් කරනවා මේ ඉදිරියෙන් තියෙන තව නිර්මාණ ඔබේ නිර්මාණවත් ඒවත් අතින් කරපු නිර්මාණ අතින් කරන්නේ කොහොමද මේ 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 දේවල් කරන්නේ යොමු වෙන්නේ වරුණ යොමු වෙන්නේ කියන්නේ මම පුංචි කාලේ ඉඳන් උපතින් අරන් ආපු එක කියන්නේ මගේ අම්මගේ මල්ලිලා 3 දෙනෙක් ඉන්නවා ඒ 3 දෙනාම චිත්‍රකලාවට සම්බන්ධයි එතකොට මගේ අයියාත් චිත්‍රකලාව තමයි හැදෑරුවේ ඔව් චිත්‍රකලාව හදලා මොරටුව විශ්වවිද්‍යාලයට ගියා නිර්මාණ විලාසිතා උපාධියකට මම නම් මම උසස් පෙළත් සාමාන්‍ය පෙළත් චිත්‍රකලාව හදාරලා ඉන්පස්සේ පුද්ගලික රැකියාවකට ගිහිල්ලා ඉන්න ගමන් මේ පැත්තට යමු වුණා දැනට අවුරුද්දක් එකහමාරක්කට පස්සේ පෙර ඉඳන් තමයි මම මේ දේ ගොඩාක්ම පූර්ණ කාලෙම මේ පටන් ගත්තේ අතර දැන් වරුණ ඇඳන් ඉන්න සරමත් එහෙම සරමක් පේන්න නම් නෑ අපි පස්සේ පෙන්නමු ඒක වරුණ දැන් අපි මේ වෙලාවේ නිර්මාණයක් කරන්න හදන බුක් මාක් එක ඔව් ඒකත් ඔබේ නිර්මාණයක් අතින් අඳලා කරන මොකද දැන් මේ 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 දේවල් තියෙනවනේ මේ වරුණ සමහර ලාවට අපිට බැලුවහම නම් මේක චිත්‍රයක්. නමුත් මේවෙන් යටින් කියවෙන අදහසක් තියෙනවා සමහර නිර්මාණවල නේ. මම මේක දැන් මේක සාමාන්‍යයෙන් නූර යුගයේ මම ඇත්තටම අපේ සාම්ප්‍රදායික චිත්‍රකලාවට මම ගොඩක් කැමතියි. මම ගොඩක්ම ඒ පිළිබඳ තමයි දැන් මෙතනත් මම ඇඳපු එකක් තියෙන එකත් සාම්ප්‍රදායික චිත්‍රකලාවට මගේ මතින් මම නිර්මාණය කරපු දෙයක්. ඒ සාම්ප්‍රදායිකත්වයේ තමයි මම හැම දෙයකටම මේ කරලා තියෙන්නේ කියන්නේ පාවිච්චි කරලා තියෙන්නේ ඇත්තටම ඉතින් විතරත් මනසට නිදහසක් තිසහැල්ලුවක් තියෙනවා අකින් එක නිර්මාණය වෙලා අන්තිමට අවසානයේ බලනකොට ඇත්තටම ලොකු හරි අද මොකද්ද කරන්න හදන නිර්මාණය අද මේ වගේම පොතක් ඇතුළට මතකයක් මතක සටහනක් විදිහට තියාගන්න ඒ අතින් බඳපු සීවරණයක් දෙකක් මම නිර්මාණය කරන්න තමයි සූදානම් වෙලාවේ දැන් මේ ගෙවුනේ සාහිත්‍ය මාසය දැන් මේ කියවේ මේ මාසේ ඇවිල්ලා තියෙන්නේ කියවේ මේ මාසයට හොඳයි බුක් මාක් එකක් එහෙම අරගෙන නේ කියවන පොතේ ඇතුළත් කරලා තියාගෙන අපි නිර්මාණය ආරම්භ කරමු හරි ආරම්භ කරන ගමන් අපි ඒ අතර වාරේ එන ප්‍රශ්න වලටත් උත්තර දෙමු හරි සාමාන්‍ය වරුණට විනාඩි කීයක් විතර යනවද මේ නිර්මාණය කරන්න මේ අපි බුක් මාක් එකක් කියලා හිතමු සාරිය සාමාන්‍යයෙන් මට විනාඩි 10ක් විනාඩි 10ක් වගේ යනවා මේ සාරියක් කරන්න සාරියක් කරන්න සමහර සාරි පැය 4 5 පැය 10 කරපු සාරිත් තියෙනවා දැන් කවුරු හරි කෙනෙක් වරුණට කිව්වොත් මට මේ විදිහේ නිර්මාණයක් ඕන කියලා ඔව් කරනවා ඉල්ලීම අනුව සැපයුම දෙන්න පුළුවන් ඔව් ඉල්ලුමට හරියන සැපයුම ඔව් හරි හොඳ සංයමයක් තියෙන්න ඕනේ වැඩක් නේ
හරි වරුණ ඒ දේ කරනවනේ ගිහන් ගිහන් මේ පැත්තට එන්න කැමති ඉන්නේ නේද ඉතලත් එක්ක කතා කරමු අපි එන්න හරි අපි වරුණ නිර්මාණය වරුණ ඇත්තට මුණ ගැහෙන්නේ BMI CH එකෙන් තමයි කියන්නේ පොත් ප්‍රදර්ශනයට ගිය වෙලාවේ වරුණ හදපු ලස්සන බුක්මාක් අලෙවි කරන්න සූදානම් කරලා තිබ්බා එතනදී දැක්ක දක්ෂතාවයට තමයි අද නුගසෙවන සජීවී අපේ වැඩසටහනේ අවස්ථාව ලැබෙන්නේ හිතවතුනි ඔව් දැන් තිසරව හොඳ දවසක් හම්බුනේ. ඇත්තද? මොකද ඊයේ මැච් එකක් තිබ්බනේ. ඊයේ මැච් එක ගැන කතා කරන්න කලින් මම කැමති තිසරගෙන් දැනගන්න. තිසර IPL ක්‍රීඩා කරානේ. මම හිතන්නේ අවුරුද්ද 2016 වෙන්න ඕනේ. පුනේ ටීම් එක හිටියේ 2016 අවුරුද්දේ. දැන් පහුගියේ තිබ්බනේ ආසියානු කුසලානේ. මේ ආසියානු කුසලානේ ෆයිනල් එකේ ශ්‍රී ලංකාව අවුට් වුණ විදිය ගැන සෑහෙන ලොකු කතාබහක් තිබ්බනේ තිසර. කපිට විකට් ගිහිල්ලා ආයි අර ඉඳ ගන්නකොට මැච් එක ඉවරයි ඒ තත්ත්වයට ආවා ඒ වගේ අවස්ථාවක් තිබ්බ මං හිතන්නේ ඔබ පුණේ කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී ලකුණු 35ට විකට් 5ක් ගිහිල්ලා ධෝනි කැප්ටන් හිටියේ 35ට 5ක් තියද්දි දුව එන්නේ ඔව් 35ට 5ක් තියද්දි එනවා ඒ 35ට 5ක් තියද්දි ග්‍රවුන්ඩ් එකට ආවට පස්සේ තිසරට ඇවිල්ලා කියනවා කැප්ටන් මහේන්ද්‍ර සිංහ ධෝනි එක දෙයක් ඒක මං හිතන්නේ ක්‍රීඩා ලෝලෙන්ට වැදගත් මේ ඒ ආසියානු කුසලානේ බලපු කට එක. ඔව්. ඔය කෑම හදන්නේ ගියේ? ඔව්. එහෙනම් කතා කරා. කතා කරාද? ඔය කෑම සීන් නේ තියාගෙන. කෑම සීන් නේ. ඒක තමයි. දැන් මං කියන්නේ ඒ මැච් එකේදී තිසර හිටියනම් මොකද කරන්නේ වගේ එකක් අපිට දැනගන්න තිබ්බා. ආ ඒක හොඳයි. ඒ වෙලාවේ තිසර කැප්ටන් කළා නම්? ඔව් තිසර හිටියනම් ඒ වෙලාවේ. ඇත්තටම දැන් අර මං වෙලපයින් අර කිව්වා වගේ අර තමන්ගේ දක්ෂතාවයෙන් එතනට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. එතකොට ඒ දක්ෂතාවයෙන් පිටදේවල් කොහෙදිවක්වත් කරන්න නරකයි. එතකොට නැත්තම් අපි ඇත්තටම අපි සක්සස් වෙලා තින්නේ අපි දෙයක් කරගෙන ආපු නිසා. ඒකෙන් අපි වෙනම දෙයක් කරන්න ගියොත් තමයි ඔය වගේ අවස්ථාවකට මුණ දෙන්න වෙන්නේ අපිට. දැන් මම ඇත්තටම මම ඒ තරඟේ ක්‍රීඩා කරා නම් හැම මම ඇත්තටම ඩිෆෙන්සිව් මෝඩ් එකකට කවදක්වත් යන්නේ නැහැ. මොකද මම සෙල්ලම් කරලා තින්නේ හැමදෙසෙම ඇග්‍රෙසිව් මෝඩ් එකකනේ. එතකොට ඒක ඒ කියන්නේ විකට් කොච්චර ගියත් විකට් අපිට කොච්චර තිබ්බත් අපි ඒ අපේ දක්ෂතාවයෙන් අපි නිරත වෙන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. ඒ වගේ අවස්ථාවකදී අපි ඒ කියන්නේ ක්‍රිකට් එක ගැන ඇත්තටම ඒ කියන්නේ විකට් ගියා තමයි. නමුත් ඒ වුණාට තමන්ගේ දක්ෂතාවය අනුව ඒ කියන්නේ තමන්ව බැක් කරා නම් එහෙම සමහරට ඔය ලකුණු ප්‍රමාණයට මේ අවුට් වෙන්නේ නැතු වෙන්නත් ඉඩ තියෙනවා. ඒකනේ දැන් ෂෙරමි අපේ නම් ජීවිතේ පොඩි පොඩි තැන් තියෙන. ආපස්සට අවුරුදු යනවා නම් හරි මට මේ අවුරුද්ද මෙහෙම එකක් වුණා මෙහෙමයි මෙහෙමයි කියලා මතක් කරගන්න පුළුවන්. හැබැයි තිසර වගේ අති දක්ෂයට ගොඩාක් තියෙනවා එහෙම මතක් කරගන්න අවස්ථා අවුරුදුත් එක්ක. කවුරු හරි ඇහුවොත් 2009 තමයි අවුරුද්ද නේද කියලා. සමහර වෙලාවට අහන්න පුළුවන් එහෙම. තිසර මොකද කියන්නේ? ඔව් කියනවද නැහැ කියනවද? ඒ කියන්නේ මොන සම්බන්ධවද? ක්‍රිකට් සම්බන්ධවද? දැන් ෂෙරමි ඉන්න නිසා පොඩ්ඩක්. ඔව් 2009 තමයි මගේ පළවෙනි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟේ 2009 දෙසැම්බර් 24. ඔව්. ඉතින් මං හරිම ආස දවසක් මොකද මම නත්තලට හරි ආස පුද්ගලයෙක් මොකද මම කතෝලික ආගම නිසා. ඉතින් මැච් එක ගහලා ඉවරලා අපි හැමදාම 24 වෙනිදා රැයට පල්ලිය යනවා මොකද මේ නත්තල සමරන්න. ඉතින් එදා මට නත්තලට පල්ලිය යන්න හම්බුන්නේ නැහැ මොකද මැච් එක වෙරෙද්දිත් ඊළඟ දවසේ ඒ කියන්නේ 25 වෙනිදා එළිවෙන පාන්දර. මොකද ඒක මොකක් හරි සිටුේෂන් එකක් ඇවිල්ලා අපි ඒක මේ ටිකක් වෙන්දටඩිය පැයක් විතරගේ වැඩි වුණා ඒ ක්‍රීඩ කරන තරඟ කාලය. ඉතින් ඒ අවුරුද්දේ තමයි මම පල්ලි ගියේ නැත්තේ නත්තලට. හැබැයි මට ඒ අවුරුද්ද මට හරි සුබයි. ඉතින් මොකද හේතුව මම ජාත්‍යන්තර වරම් ලැබුවා. ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට කැඳවනවා. ඔව් ඇන්ජි එතකොට මම හිතන්නේ මේ හැම්ස්ට්‍රින් ඉන්ජරියක් වුණා. ඒ වෙලේ ඊට කලින් දවසකට කලින් අපේ ප්‍රීමියර් මැච් එකක් තිබ්බා. ඒකෙදි මම ලකුණු 100යි විකට් 5යි ගහලා තිබ්බා. ඊට පස්සේ එතකොට තමයි මගේ පළවෙනි කැප්ටන් කුමා සංගක්කාරය. එතකොට එයා තමයි කියලා තිබ්බේ මේ තිසරව ගින්නන්ද කියලා ඉවරලා. ඉතින් එතනදී මම කුමායටත් ගොඩක් ස්තුතියි අන්තරේ. මොකද ප්‍රැක්ටිස් වලදී මම එයාට ගොඩක් බෝල් කරලා තිනවා. ඒ කියන්නේ අපි net bowlers ලා විදිහට ඉඳලා තිනවා. ඉතින් එයා මම 3-4 පාරක් අවුට් කරලා තිනවා. එයා කියලා තිබ්බා මාව පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න මේ මොකක් හරි රිප්ලේස්මන්ට් එකක් આવතේම ටක් ගාලා මාව ගෙන්නන්න කියලා. දැන් ඊයේ මැච් එක ගැන අපි කතා කරන්න ඕනේනේ. ඊයේ මැච් එකේදී පකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ජයග්‍රහණය කරා. එකත් වාර්තාවක් තියමින් ඇත්තටම ලෝක කුසලාන තරඟවලදී පකිස්තානය ඉස්සරහ අපි අකණ්ඩව පරාජයට පත් වෙලා තිනවා. ඒකට හේතුව
ඒකෙදින් හේතුවක් කියන්න හරි අමාරු මොකද ඊයේ තරඟේ බැලුවොත් නම් එහම අපි පිටිකරුව වශයෙන් සැහැඬ හොඳ දක්ෂතාවයක් ලැබුවා මම හිතන්නේ කප් එකක කියන්නේ හයිස්ම චේසින් ස්කෝර් එක වුණා. ඉතින් එතනදී මම දැකපු දෙයක් තමයි සමහරලාට අපේ බෝල් කරද්දී අපේ ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නැහැ කියන එක තමයි මට තේරෙන්නේ මොකද හේතුව 344ක් කියන්නේ කොහොම හරි කරලා ඩිෆෙන්ඩ් කරන්න ඕනේ ගාන මොකද පළවෙනි ලකුණු 30 දී විකට් දෙකකුත් ගිහිල්ලා ලකුණු 345ක් ගන්නවා කියන්නේ ඇත්තටම අපේ පොඩ්ඩක් ප්ලෑනින් වල පොඩි පොඩි ඉෂුස් තිබ්බා කියලා මට හිතුණා. ඉතින් නමුත් ඒ කියන්නේ මට දැනෙච්ච දෙයක් තමයි අපි එක්තරා අවස්ථාවකදී අපිට හිතෙනවා ඩිෆෙන්සිව් මෝඩ් එකකට යන්න කලින් වැඩි දෝ කියලා. ඒ කියන්නේ සමහර ලාට අපි එකම තැනට බෝල් කර කර ඉන්න නරකයි. මොකද 344ක් කියන්නේ එච්චර එච්චර ලොකු ප්‍රමාණයක් ආයිත් හඹාගෙන යනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මොකද දෙවෙනියට බැට් කරනවා කියන්නේ ස්කෝර් බෝඩ් ප්‍රෙෂර් එක කියන්නේ හරිම අමාරු දෙයක්. ඉතින් සමහර අවස්ථාවල් තියෙනවා අපිට අපි ඕවර්ස් 10 ඉඳන් එක්සෑම්නේ ඕවර්ස් 40 ඉඳන් 50ට කරන දේ තව ඕවර්ස් 10කට කලින් කරන්න ඕන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ වයිඩ් යෝකරයක් දාලා එක පැත්තකට බෝල් ඒ කියන්නේ පිටිකරුවට පන්දුවට පහර දෙන අවස්ථා කරන්න වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඩිෆෙන්සිව් මෝඩ් එකක් නෙමෙයි. එතකොට අපි අර තරඟේ යන අතරතුර කරන්න ඕන දේවල්. ඉතින් ඒ දෙයක් ඊයේ අපි ඒ කියන්නේ මම දැක්කේ නෑ මොකද ක්‍රීඩකෙක් වශයෙන්. මොකද සමහර අවස්ථාවලදී එහෙම දෙයක් කරා නම් එහෙම ඒගොල්ලන්ගේ රන් රේට් එක 9-10ට නැග්ගා නම් එහෙම ලේසි නෑ. මොකද 50 ඕවර් එකදී ඕවර්ස් 40න් පස්සේ 5 දෙනෙක් එළියේ ඉන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට මං හිතනවා අර ඕවර්ස් 30 ඉඳන් 40 කියන ඒ පීරියඩ් එකේදී අපි පොඩ්ඩක් අර සාමාන්‍යයෙන් යෝකස් දාලා ස්ලෝ බෝල් එකක් එක පැත්තකට දාලා ඒ දේවල් කරේ නැහැ කියලා මට හිතුණා. ඔව් දැන් සාමාන්‍යයෙන් තිසර හිටියනම් අන්තිම ඕවර්ස් 10 වගේ ඇවිල්ලා 6 පාරවල් කිහිපයක් ගහලා තරඟේ අවසන් කරනවා. ශ්‍රී ලංකාව මේ තරඟේ අවසන් කිරීමේදී දක්වන දුර්වලතාවය ඊයේ තරඟේදීත් අපි දැක්කා. තිසර අන්තිම පන්දු වාර 10ට මං හිතන්නේ ලකුණු 61යි විකට් 5ක් යනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ. මේ තත්ත්වය අඛණ්ඩව පවතිනවා මොකක්ද හේතුව? ඇත්තටම මේ ඒකනම් අපිට බලාපොරොත්තු විය නොහැකි දෙයක්. මොකද හේතුව කුසල් මෙන්ඩිසුයි සදීරයියේ දාලා දුන්න ඒක අපි ඇෆ්ගනිස්තාන තරගයේදී දැක්ක පුහුණු තරගයේදී ඒක ඒ අඩිතාලම ඇත්තටම අර නොම්බර 5-6-7 ගහන ක්‍රීඩකයෝ ඒක ඇත්තටම කන්ටිනියු කරන්න ඕනේ ලොකු ස්කෝර් එකක් ගන්න. මොකද මං හිතුවා අපි 370-375ක් විතර ගහයි කියලා තිබ්බ තත්ත්වය අනුව. එමට අර අන්තිම ඕස් 10දී ලකුණු 60ක් කියන්නේ විකට් අතේ තිබිලත් ඒක අපි තව ටිකක් බලන්න ඕනේ කරුණා. මොකද ඉස්සර ඇත්තටම කියනවා නම් එහෙම අපේ මම ගහන කාලේ මාව යව්වේ රන් රේට් එක උඩනක් ගන්න. එතකොට සමහරලාට අපේ টপ ඕඩරේ කට්ටිය හරි ස්ලෝ බැට් කරලා නමුත් හොඳ ඒ කියන්නේ බේස් එකක් දාලා දීලා තියෙනවා. එතකොට අපිට බය නැතුව ගිහිල්ලා ගහන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වගේ අවස්ථාවක ලකුණු 270ක් විතරයි ගහලා තියෙද්දී මුල් කට්ටිය අපේ නම්බර 6-7-8 කියන ගහන කට්ටිය ඔටඩිය ටිකක් අපිට බූස්ට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ වර්ල්ඩ් කප් එක කියන්නේ මේ වගේ අවස්ථාවක් හරි දුර්ලභ අවස්ථාවක්. මොකද අවුරුදු 4කට සැරයක් වර්ල්ඩ් කප් එකක් එන්නේ. ඉතින් ඒකදී ලොකු ස්කෝර් එකක් ගහනවා කියන්නේ ලොකු chance එකක් තියෙනවා අපිට ජයග්‍රහණය කරන්න. නමුත් 344ක් වගේ මේ ලකුණු ප්‍රමාණයක් හඹා යනවා කියන්නේ අපේ පන්දුවන්නන්ගේ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න ඕනේ. තිසර මොකද හිතන්නේ මේ කවුරු අපි හිතමු අන්තිම ටීම් හතරගෙම අන්තිම ටීම් හතරට තිසරගේ මේ යෝජනාව නෙමෙයි අදහස මොකද්ද කවුද අන්තිම ටීම් හතරට එන්නේ? අමාරුයි. මම ලංකාවේ ක්‍රීඩක ක්වෙස්චන් මම හරි මාසයි ලංකාවේ ඉන්නවට නමුත් යථාර්ථය නම් දැන් තියෙන තත්ත්වය අනුව මට හිතෙනවා නිව්සීලන්ඩ් ඉන්දියා එතකොට තව සවුත් අප්‍රිකා ලොකු chance එකක් තියෙන මොකද ඒගොල්ලෝ මේ දවස්වල හොඳටම බැට් කරනවා බෝල් කරනවා. තව අපි නිව්සීලන්ඩ් ඉන්දියා සවුත් අප්‍රිකා ඔස්ට්‍රේලියා කොහෙන් හරි එයි කියලා මට හිතෙනවා කියලා කියලා. ෂෙරමි ක්‍රිකට්ම දැහෙන්නේ ගොඩක්. ගෙදර කතා වෙන්නේ. වාව් ගෙදර කතා වෙන්නේ නැද්ද? ඔය පා කියලා තියෙන්නේ. නෑ එහෙම නෑ. එයා කැමති නෑ වැඩි කතා කරන්න ක්‍රිකට් ගෙදර. ක්‍රිකට් ගැන ඇත්තනේ. ඕ නෑ නේද තිසර? ඔව් ඉතින් අපි අපේ වෘත්තිය කරන තැන කතා කරාට පස්සේ ගෙදර ඉතින් අපිට පෞල් ජීවිතයක් තියෙන්නත් දෙපෙන්නේ. ඒ වරින්ින් මං කොහොමත් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකෙන් එළියේ ගොඩක් ක්‍රිකට් ගැන කතා කරනවා හරි අඩුයි. මොකද ඇත්තටම ඒක සමහර කට්ටිය ආස වෙන්න පුළුවන් සමහර කට්ටියට ඉසර දෙයක් වෙන්න පුළුවන්.
sahat. Sharemi kemati wada tiket gana katana kada tisara pera langga ino ada mukutuk mik grade 4 indala tiena adare akne dengoi kocere kiwa tiket tiket tiena oga harida. I punci kari indala dana tisara. Mei bagai tana kari ena kota. Wah kohomati ka samar gana nema ngasene samar gana friends sa hemi ino eka wife line no. Bedi kanta akar shene akle beno. Sharemi eka da asene. Nia kehe mana kene. Ayo, dengan anak nih, kan? Apa itu? Itu kota visi, visi ekai, visi dekai, biasa. Oh. Ekai ane bodak. Itu kota, ada jealousy ready. Ibarat itu. Oh, aku dah katakan nanti itu kota. Eh, mana itu? Ada, dengan, dana ni itu lah. Orang tu gana kita lah dengan mana. Muka itu tu sahaja ready perhatian. Muka deh mau ada matakkan pulau anda. Ayi, ada tarah ni share macam. Nah, ikannya Mia, entahlah Mia, kriketnya kan itu nemu ni ada lagi. Oh. Tiap kali sa, ikat sama. Dah hampir selawa Instagram. Oh. Mungkin. Lamia tu. Entahlah Mia Instagram itu sama. Ada lagi. Iting, itu nanti Mia, entahlah kriket kan dah nene, mukut. Ikan ni, dengunat, ya ikan. Mia play kerana sama balan. Mia balan nene, itu insa samarawasa deng, apitin na bandar pasi Mia, hano Mia. Me white tag dia, me ini ekor white tag dini, itu no bullet deng, ekor kedewal, leh amat perasaan kerana, ti mungkin ada eva kira dina, eva kira dina. Ayah gana me balan ni, ayah hina, me ayah selfie gana me. Ne, me ayah ikan ya, orang me ayah kibu agi orang tu bisse bisse ekor di ting, ekor koma tering, gana me teri dia. Ba, oya apa biru no hebe? Oh, pintura. Kedere anna tor? Oh, takkara dema tiwa ter. Pintura agat, ah, eva ke awastha elah. Me ayah mana, ayah apa, mukudah. Deng hari amar, muka deh foto ikut dah. Hei, deng kan? Eh, samar mana ni? Pintura kan na wasta di no sahen deh bermana? Nanti tinggal arah hamek kamu kiri. Mau kekker ni bagi? Nenek, ini masalahnya. Ini masalahnya. Deng, 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 deng. Nenek, itu nadeng apa deh nadeng godak terunggaran jiwat terus ni sa. Itu tu ye kali di. Wah, nenek, seri me terunggaran nanti ni foto kan ni kan nama tinne nanti sa. Kekker ni kan nama tinne nenek. Nama tinne mana nama tinne one? Muka deh. Pintura kan ni? Nenek, randu kan nenek. Itu eva gaya style itu ni ada, ada kira tu ibu na ya kiamat ini, ikannya memang memang deval berama, memang gatta kira tu ibu tu memandai body kali, ikannya orang tu visse di bagi, ikat ibu dengan saman ada amat agen lagi an, itu tu tag kerap ikannya demo, mih ko hendam mih, koi koi itu dengan foto gatti kira. Eh matamai ni, kamarnya apit tinggal, eh matamai, apit ta saya kapi. Selfie gana lagi, egulat tasai ni, egulat mana dah tanti ni video. What was yang ni? Ni aku kata kau. Ambu be, ya itu je. Ah, apa tu? Ah, yang mana? Ah, sekarang ni kita godak balan ni video. Itu kita ayuh. Oh, hari dah asam. Eh, mana? Pada gaya ni selfie ke minna awang kita ni? Gaya selfie minna. Kau tu inni ya? Kau tu mau kau tu tisu? Godak kat dia rasa itu melangkah di dalam konsert tak ke? Balan dia melangkah di. Ini macam mana rasa itu macam mana? Tapi kita sahaja kita tidak villa beri pura video sembal lah nak. Ah, ya ke mewah dengan ini kamera ni malan. Ini betul mana? Aku tinggal, ini kita mana tinggal? Adriknya ni, ni ya, ya kita mana? Adriknya ni, kita mana? Adriknya ni, Adriknya ni, kita. Biar saya ke video sembal, nanti ek. Muka tu gian orang ni, oh ya tu mana? Nenek. Adri kerana di tinggi mana irsia waktu samar teno, ni, ikan samar di irsia mana tuin orang yang adri, naya mangitane, ni, hebat nak pulu ni, adri kerana, mana irsia mana tinggi, adri kerana kata orang dah lah, hebat pulu orang itu, samar itu ni, api nirmana ni balan nato ni, irsia mana kian, ikan, irsia mana mat, baru ni ke nirmana ni balan nato ni api, ane bahari, me, ikan perasan yang kalah api baru ni ke nirmana ni balan ni yang dengi, serah teno match kita muka dekia nanti ser Australia match kita tiennya wa. England match kat dia, nama, tama me problem kan dah ya. Sri Lanka atau Kohma mohon ada ide. Oh, entahlah me ikan India ni, gahana kian ni, makudu oleh kredikyo, kudak katiyo IPL tarangga oli niyojine karna katiyo, tama yo ratawal lein ni. Di insa kulan tani kang samaning samar grounds tino, kulan ni yang home condition lagi, ikan gahala 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 gahala. Samar tapi ratai kredikyo anggi IPL tarangga sahabagi tiya kadui. Jadi insa, ek luku advantage jek keno ar Australia wagi kanda ya magat. Mang hitenoh me, ting hunding tarangga karo deng me iye kerawa wagi hundera bat karo tema, apai bola sula hunda matte muka bola karo tema apai jagrane karan pulongnya kila.
මං කියන්නේ අර IPL experience එකත් එක්ක ඔස්ට්‍රේලියානු කට්ටිය ටිකක් ඉදිරියෙන් ඉන්න මොකද හේතුව ඒවිල්ලා ඒගොල්ලෝ මේ හැම ග්‍රවුන්ඩ් එකකම ගොඩක් වෙලා කාලය ගත කරපු ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා මේ කණ්ඩායමේ. ඔව් ඔබ දැන් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල නිරත වෙලා ඉන්න කෙනෙක් එතකම දැන් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහපු අපේ ටීම් එකට ඇවිල්ලා ඉන්නවා මතීෂ ඉන්නවා ඊට පස්සේ වෙල්ලා ඉන්නවා ඊට පස්සේ දැන් මදුශංක ඉන්නවා මේ ඔක්කොම අවුරුදු 20 22 කාණ්ඩේ ඉන්න අය මේ එක හොඳ දෙයක්ද නරක දෙයක්ද ජාතික කණ්ඩායම නියෝජනය කිරීම එහෙම තුන්දෙනෙක් එකම කණ්ඩායමක ඉන්න එක නෑ හොඳ දෙයක් වෙන්න පුළුවන් මොකද නම් හේතුව දැන් මම රටට ගිහුවෙත් අවුරුදු 20 දී ඉතින් එතකොට හැබැයි මම 20 දී ගහද්දී සීනියර් ප්ලේස්ලා හිටියා 10ක් විතර වගේ ඉතින් ඒක තමයි තියෙන අපේ එකම අඩුව දැන් තියෙන කණ්ඩායමේ මොකද සීනියර් ප්ලේස්ලා හරිම අඩුයි ඔක්කොම ඉන්නේ මැචස් 30 40 ඔහම ගහපු කට්ටිය ඉන්න නමුත් අපි ගහන මම රටට ගහද්දී මම ඩෙබියු කරද්දී මගේ සීනියර් ප්ලේයර් මැචස් 300ක් විතර ගහපු කෙනෙක් හිටියේ ඉතින් ඒක ලොකු අඩුපාඩුවක් දැන්ට තියෙන කණ්ඩායමේ මොකද සීනියර් ප්ලේස්ලා කොච්චර වුණත් අපේ මේ සිලෙක්ටර්ස්ලා කියනවා නෑ මෙහෙමයි ආධුනික කණ්ඩායමක් යන්න ඕනේ කියලා මට වර්ල්ඩ් කප් එකක මං හිතන්නේ නෑ කවදාකවත් ඒක කරන්න ඕනේ කියලා අඩුම තරමේ සීනියර් ප්ලේස්ලා 3-4 දෙනෙක්වත් ඉන්න එක තමයි වටින්නේ නැත්නම් හරි අමාරුයි කණ්ඩායමක් රන් කරන්න